ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝදේ වික්‍රමසිංහ පසුගිය දවස්වල කියපු දේවල් ගැන මාධ්‍යවල ලොකු කතාබහක් ඇති වුණා. එතෙන්දී ප්‍රමෝදේ අලුත් නායක කුසල් පෙරේරා ගැනත් අදහස් දක්වලා තිබුණා. කුසල් කියන්නේ තාමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවර නායකයන් නෙවෙයි කියලා තමයි ප්‍රමෝදේ කියන්නේ. කුසල් නායකයා බවට යෝජනා කරන්නේ අපි ලොකු කතාබහකින් පස්සේ අපිට විකල්ප කීපයක් තිබුණා. මුලින්ම වැළුවේ කණ්ඩායමේ තැන තියෙන ක්‍රීඩකයෙක් වෙන්න ඕන කියන එකයි. අපි විවිධ තත්ත්වයන් වලදී එක් දින තරඟ සෙල්ලම් කරද්දී කුසල්ට කණ්ඩායමේ තැන ලැබෙයිද කියන දේ බැලුවා. කොහොම වුණත් කුසල් තාමත් ස්ථිර නායකයා කියලා අපිට කියන්න බෑ. මොකද අපි මේ අවුරුද්ද ඉවර වෙද්දී නායකයෙක් හදා ගන්න ඕන. කුසල්ට කියලාමයි දුන්නේ තරගාවලි දෙකක් දෙනවා. ඒ දෙකේ පෙන්වන වැඩත් එක්ක තමයි ඔයා තියාගන්නවද නැද්ද කියලා තීරණය කරන්න කියලා. තේරීම් කමිටු සභාපතිතුමා කියන විදිහට කුසල්ට බංග්ලාදේශ තරගාවලිය වගේම එළඹෙන එංගලන්ත තරගාවලියත් නායකයෙක් විදිහට ගැටලුවක් නැතුව සෙල්ලම් කරන්න ලැබෙයි. එතනින් පස්සේ කුසල් නායකයා වෙනවද නැද්ද කියන දේ තීරණය වෙන්නේ කුසල් පෙන්වන වැඩත් එක්ක තමයි. බංග්ලාදේශ තරගාවලියට සංචිතේ නම් කරන්නත් කලින් ජාත්‍යන්තර පිටියට සමුදෙන්න තීරණය කළ තිසර පෙරේරාගෙන ප්‍රමෝදේ මාධ්‍ය හමුවේ අදහස් දක්වලා තිබුණා. එතෙන්දී ප්‍රමෝදේ කියලා තිබුණේ තිසර සමුගන්න හදිස්සි වුණා වැඩි කියලා. ඇත්තටම තිසර මේ වගේ තීරණයක් ගනී කියලා මම දන්නේ නැහැ. හැම ජේෂ්ඨයෙක්ම කතා කළා වගේ තිසර එක්කත් කතා කරන්න හිටියේ. එදා හදිස්සි වෙලා තීරණය ගත්තා. තිසර කියන්නේ අපේ රටට හිටපු ගොඩක් වටිනා ක්‍රීඩකෙක්. එයා T20 ලෝක කුස්ලානේට සෙල්ලම් කරවන්න අපේ සැලසුම් වල හිටියා. ඒත් ඉතින් එයා තීරණය ගත්තට පස්සේ මොනවද කරන්නද? සමුගත ක්‍රීඩකෙක් මට ගිහින් අහපාව උස්සගෙන ඉන්න බෑනේ. කිසිම ප්‍රවීණ ක්‍රීඩකෙක් අපි නොසලකා හරින්නේ නැහැ. තරුණ ක්‍රීඩකයෝ වගේම ඔවුන් හොඳ යෝග්‍යතාවයක් පෙන්වනවා නම් ඔවුන්ට අනිවාර්යයෙන්ම අවස්ථාව ලැබෙනවා. මේ විදිහට තමයි ප්‍රමෝදේ කුසල් ගැනත් තිසර ගැනත් අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.